නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ ආදරණ විජේමුනි සොයිසා මැතිතුමා මාද පොතන හිටියා. මම දුක් වෙනවා, මම කනගාටු වෙනවා සමහර අවස්ථාවල. මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැඳවන නම් අතිලෝ මේ වාර UN එක දිනවන්නේ කියනවා. මොන හතර මීරි කතාවක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලු ගලවන්න දෙන්නේ නැහැ කාටවත්. කොහොමදත් දෙන්නේ නැහැ. මම මේ සංවිධායකකමෙන් ගියා, මගේ පුතාට සංවිධායකකම දුන්නා. එයා විතරක් නෙමෙයි අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් වැරදීමක් වරද්දගත්. ඒක නිසා මේවා කතා කරන්න දේවල් නේ. මම කියන්නේ උදාරට විරුද්ධ වෙන්න කියලා. මගේ පුතා ඇත්ත කියන්න ඕනේ. මම කියන්නේ UNP එකේ ඉන්න කියලා යාට. නමුත් සශීන්ද්‍ර ගාවට ගියොත් එයා පරාදයි. අප්පච්චි මලෝ උගේ කට හැකර කාණු කටෙන් මහින්ද මහත්තයාට දොස් කියන්න උගේ ගෙදර රැස්සේ පටගත විතරයි මහ විශාල පොළගෙක් ආවා. මේක සර්ම උස්සම් පුටු වලින් පැනලා ගිහිල්ලා ඊට පස්සේ ඌ කියනවා අපි ගමේ මිනිස් සර්පයවට කමක් නැල්ලු. මහින්ද මහත්තයාට ගෝඨාභය මහත්තයාට විරුද්ධව කාණු කටවල් ඇරියොත් අපි නෙවෙයි සර්පේ රෝකණ්ඩ සර්පයෝ. සජි ප්‍රේමදාස ජනාධිපතිවරයාට සම්පූර්ණ නිදහස දෙනවා අගමැතිවරයෙක් තෝරගන්න. ඒ අගමැතිවරයා තෝරගන්නේ එතුමා දූෂණ චෝදනා නැති සාපේක්ෂ තරුණයෙක් කියලා මම මේ අවස්ථාවේදී කියනවා. දැන් බලලා ටිකෙන් ටික මල්ලෙන් එළියට පනින්න ඇවිල්ලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා එක වෙන්නේ ලංකාවේ සංසාර ගමන මතු යම් දවසක හරි ජනාධිපති වුණොත් එතුමා පොරොන්දු වෙලා තියෙන්නේ අග්‍රාමාත්‍ය ධූරය දෙන්නේ මංගල සමරවීරට කියලා. දැන් අර මම මිල සූත්‍රයක් ඉදිරිපත් කරාම මට කුණු හරුපෙන් බැන්නා. වට බැන්නනම් කමන්නේ මගේ ජීවිතුන් අතරේ නැති අම්මටත් සෝෂල් මීඩියා වල Facebook වල මතක් කරනවා. ඒගොල්ලන් බනිනකොට සමහර වෙලට තමුන්නාස්ලාත් කියනවා ඔව් අනේ මේ ආණ්ඩුව මුකුත් කරේ නෑ කියලා අපිට බනින. තිබිච්ච තත්ත්වෙනුත් ඇදලා පහළට ඇදලා දැම්. සන් නැවත වතාවක් මිලට ජනතාව රවට්ට. අනිත් එක මේ අපේක්ෂකයා කතා බලන්න. දෙපතුල ගාවට එනවලු. බඩ ගාගෙන එනවලු. පිලුම් ගහලා එනවලු. දෙයට බොත්ත මෙපුව මිඩ් වයිෆ් ගෙදර එනවලු. ඕකට මට කියන්න පුළුවන් මේ කැමරා ටික දෙන්න මම උත්තරයක් දෙන්නේ නෑ. මොකද ඕක කැමරේ කට්ටේ ටීවී එකේ දාලා අපේ අම්මයි තාත්තයි නෝනාත් ගෙදර ඉන්න. ඕක ඇහුවොත් මාව ගෙදර පන්නනවා ඊට පස්සේ. අන්න පිටකොටුවේ CD විකිනනවා. සජි ප්‍රේමදාසගේ විහිළු කතා. 250යි. අන්න රීඩර් එක 300යි. ගන්නට ඕම කම තියෙනවා. සජි ප්‍රේමදාස මැතිතුමාගේ රැස්වීම. හැබැයි එනවස් කරන්නේ සංගීත සම්දර්ශන. සජි ප්‍රේමදාසගේ වේදිකාවේ සිද්ධු වෙන්නේ. Number one tie in Sri Lanka.